සුබදාසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයගොල්ලෝ හැම දිනාටම ඔයගොල්ලෝ මේක දිලා ඉන්නේ ඔන්ලයින් පන්තියත් එක්ක අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2021 කේ එළවලු වලට ආපු අනුකූලනේ ගැටලුව. අතර මේ පළවෙනි ප්‍රශ්න 10 තමයි තාම කතා කරගෙන යන්නේ මේක. 6 වෙනි ගැටලුව තමයි මේ කතා කරන්නේ අද. හරි මම කෙලින්ම කතාවට එන්නම් අනුකූලනේ ගැටලුවේ ඇත්තටම කියන්නේ අපිට කියනවා y සමානයි ln x y සමානයි ln x බෙදීම මූල x කමා y සමානයි බිඳුව හා x සමානයි e වර්ගයේ වක්‍ර මගින් ආපාතණය වන අවපාත වන ප්‍රදේශ SI කියන්නේ SI වර්ගඵලය වර්ග ඒකක හතරක් බව පෙන්වන්න කියන්නේ. එතන මෙන්න කතාව ඕක හරි සරල කතාවක් අපිට කියන්නේ y සමානයි ln x බෙදීම මූල x කියන එක අනුකලනය කරන්න කියලා තමයි කියන්නේ. අතරම අපිට මේව පුංචි දෙයක්ත් දීලා තිනවා තව පොඩි මේ සටහනකුත් දීලා තිනවා ඒගොල්ලෝ මෙන්න මෙහෙම සටහන මම එක මෙතනින් අඳින්නම් පොඩියට මේක y කියලා කියනවා මේක x අක්ෂය කියලා කියනවා ඒකේ උඩ අපිට දීලා තියෙනවා මෙන්න මේ වක්‍රය ඔන්න වක්‍රයක් දීලා තියෙනවා ඕකේ මෙන්න මෙහෙම මෙන්න මේ ටික වර්ගඵලය හොයන්න කියලා කියන්නේ මේක එකයි කියලා කියනවා මේක e වර්ගය කියලා කියනවා පැහැදිලිද ඔන්න කතාව එතකොට අපිට මෙන්න මේ අනු මේ 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 මොකද්ද මේ පාට කරලා තියෙන ප්‍රදේශයේ වර්ගඵලය තමයි හොයන්න කියන්නේ. ඒකට අපිට පුළුවන් මෙන්න මේ දීලා තියෙන මේ වක්‍රය කියන්නේ මේ y කියන්නේ මේ මෙන්න මේක තමයි y කියන්නේ. එතන y සමාන ln x බෙදීම x. එතන මම ඕක අනුකලනය කරත් එහෙම ln x බෙදීම මා වර්ගමූල x dx අපිට ලිමිට් ගන්න ඕනේ එකේ ඉඳන් e වර්ගයට යනකම්. එක e වර්ගය කියලා තමයි ගන්න කියලා කියන්නේ. හේතුව මේ දීලා තියෙන මේවාක 90 පැහැදිලිද වැඩි. එතන ඕක මම අනුකලනය කරන්න ගියොත් මේක ඔයාට පේන්න ඕනේ මේක නෝමලි දින අනුකලනය කරන්න බෑ. මෙතන මේ ln x බෙදීම වර්ගමූල x ඔම කතාවන් තියෙන ගුණිතයක් වගේ කතාවක් තියෙනවා. එතකොට ඔය කතාව මම පොඩ්ඩක් මෙහෙම ලියා ගත්තොත් ඒ අනුකලන 1 e වර්ගයේ ln x වර්ගමූල 1 යට වර්ගමූල x dx කියලා ගත්තොත් ඕගොල්ලන්ට මේක ලියන්න පුළුවන්. ඕගොල්ලන්ට මතක ඇති ගුණිතයක් අනුකලනය කරනකොට මම මගේ අනුකලනයේ වීඩියෝ සීරීස් එක බලුවා නම් ඕගොල්ලන්ට මතක ඇති මේ ගුණිතයක් අනුකලනය කරනකොට අපිට කොටස් වශයෙන් අනුකලනය පාවිච්චි කරන්න පුළුවන්. ඒතර කොටස් වශයෙන් අනුකලනය පාවිච්චි කරනකොට මම කොටස් දෙක ඕගොල්ලන්ට මතක ඇති මම මෙන්න මේ වගේ දෙයක් ලියාගත්තා. u v රින අනුකල u d v ඔන්නම කතාවක් මම කිව්ව මතක ඇති. එහෙනම් මම කරන්නේ මෙන්න මේක ගන්නවා v කියලා මේ සම්පූර්ණක මම ගන්නවා u කියලා. එහෙම ගත්තොත් එහෙම මට හොයාගන්න ඕනි v වලින් මට හොයාගන්න ඕනි dv u වලින් මේක du වෙනවා. du වලින් මම හොයාගන්න ඕනි u. එහෙනම් ඔන්න කතාව මම මෙතන ලියන්න v වලින් v කියන්නේ මම ln x කියලා ගත්තොත් මං dv හොයන්න මේක අනුකලනය කරන්න ඕන. ln x කියන්නේ 1 යට x අනුකලනය x විශේෂයෙන් එන dx වෙන්න ඕන. මේක මං මගේ අනුකලනයේ සීරීස් එකේ මං කතා කරා අනුකලනයේ සීරීස් වීඩියෝ සීරීස් එකේදී. ඕගොල්ලෝ මේක බලලා නැත්තම් පන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ඒ වීඩියෝ සීරීස් එක බලලා එන්න. එතකොට ඕගොල්ලෝ මේ කතාව තේරෙන මම මේ කියන කතාව තේරෙනවා. හරි. ඔය තමයි dv dv සමාන 1 යට x බෙදීම dx. ඒ කියන්නේ මෙයා අවකලනය කරලා පස්සේ මෙන්න මේක එනවා. හරි ඊට පස්සේ මම du කියන්නේ du සමානයි 1 යට මූල x dx. ඔය කියන්නේ x වල ඍණ භාගයේ dx කියලානේ කියන්නේ. මම du වලින් u හොයන්න මම අනුකලනය කරන්න ඕන. මෙයා අනුකලනය කර අනුකලනය කරොත් එහෙම එන්නේ x ඍණ 2 + 1
මතක ඇති එක්සෙන් ධන එක බෙදීම එක්සෙන් අනුකලනය කරොත් එක්සෙන් ධන එක බෙදීම එන් ධන එකනේ එතන ඔන්නම කතාව මෙතන ඉන්නේ එතන ඍණ එක ඍණ භාගයේ ධන එක ඔහොම කතාවක් කියනවා යූ සමානයි මේක ධන භාගයක් කියන ධන භාග උට වෙනවා දෙකයි කියලා දෙකයි මෙතන ධන භාගය කියන්නේ වර්ගමූල x ඔන්න කතාව යූ ඔන්න ඕක පැහැදිලිද වැඩි හරි එහෙනම් ඔය කතාව මේ ගත යූයි v අපි මෙන්න මේකට ආදේශ කරනවා ඔබලට මතක ඇති මේ කතාව හරි මතක තියාගන්න එහෙනම් මෙන්න වැඩි ඔබ සමානයි uv u කියන්නේ මෙයා නේ වර්ගමූල 2x එහෙනම් u 2යි මූල x v කියන්නේ lnx lnx සීමාව මොකක්ද ඉන්න ඕනි 1 e වර්ගය පැහැදිලිද ඍණ udv udv u කියන්නේ මෙයා 2යි මූල x dv කියන්නේ මෙයා වැඩි කිරීම 1ට sorry එකයට x dx නේද සීමා වෙන්න ඕනි 1 e වර්ග හරි එහෙනම් අපි ඔබ සුළු කරගෙන ගියොත් එහෙම මේක සුළු කරොත් එහෙම මේක සීමාව අපි දාමු මෙතන ඒතර ලේසි වැඩි මෙතන එනවා ඉස්සලාම e වර්ගය දාන්න ඕනි 2යි e වර්ගයේ වර්ගමූල කියන්නේ e ln e වර්ගෙ ඍණ 2 වැඩි කිරීම 1 වැඩි කිරීම ln 1 ඔන්න කතා ඍණ මේ දෙක මෙතෙන් පොඩ මං එලිට ගන්නවා එතන මට ලියා ගන්න පුළුවන් මේක 1 e වර්ගෙ මේ මෙතන x එකක් ඉන්නවා මෙතන x භාගයක් ඉන්නවා එතන x මෙතන ඉන්නේ 1 ඍණ sorry මෙතන ඉන්නේ භාගෙ ඍණ 1 ඒ කියන්නේ ඍණ භාගයනේ ඍණ භාගෙ dx ඔන්න වැඩි ඇයිද කතා ඕක සිදු කරගත්තොත් මේ දෙකයි මේ මේ දෙක මේ ඉස්සරහට නම ln e කියන්නේ e පාදෙට ලඝු e පාද d කියන්නේ ඒ කියන්නේ එකයිනේ එතන 2යි එතන 4යි මේ දෙකයි මේ දෙකයි 4යි e වෙනවා මේක එකක් වෙනවා ඍණ මෙතන මේ ln එක කියන්නේ බිංදුව එහෙනම් ඍණක් ඕනෙත් නැහැ එතන මේක උත්තරේ මේකේ මේ ටිකේ උත්තරේ මේක 4 ඍණ 4e ඍණ මෙතන සුළු කරගත්තොත් මේ මෙතන මේ x ඍණ භාගය අනුකලනය කරන්න තියෙන්නේ එතන 2යි x ඍණ භාගය ධන 1 පෙදීම ඍණ භාගයේ ධන 1 එතන 1 e වර්ගය තමයි සීමා පැහැදිලිද හරි ලේසි හරි ඔක සුළු කරගත්තොත් මෙතන එනවා 4i e ඍණ 2යි මෙතන ඔයාලා මේ x ඍණ භාගය ධන 1 කියන්නේ x භාගය ඒ කියන්නේ වර්ගමූල x මෙතන මෙතන ඉන්නේ භාගය භාගය කියන්නේ මේකනේ කතා මෙයා උඩට යනවා ඒතර උත්තරේ එනවා මෙතන e වර්ගය 1 4i e මේ දෙක මෙතෙන් යනවා ඍණ 4යි e වල වර්ගයක් තියෙන්නේ x වෙනුවට එහෙනම් e ඍණ 1 දාන්න ඕනේ 1 දාපු ගමන් 1 ඒතර උත්තරේ එනවා 4i e ඍණ මේ 4i e වැඩි වෙනවා ඉලර්ණයි ධන 4 කියලා එනවා. එතන මේ 4 ඊට මේ 4 ඊ කැපුණාට පස්සේ උත්තරේ 4ක් වෙනවා. හැද්දරි. ඕන්න කතා. ඔන්න බලන්න හරිම සරලයි ගාන. මහා ලොකු දෙයක් නෑ. හරි සරල ගානක් තියෙන්නේ. ඕක තමයි සීමාව ගාන ඇවිල්ලා තියෙන 2021 A-level වලට. හරි. හරි. එහෙනම් තව වීඩියෝ එකකින් හමු වෙනකම් මං ගිහින් එන්නම් ඔයගොල්ලන්ට සුබ දවසක්.